අයබෝව හමුවමවත් SC Securities ගෙනෙන SC360 තුලින්. SC360 තුලින් අද අපි ඔබත් සමග කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා රජය විසින් ඉදිරියේදී ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය පිළිබඳව. ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ එහි ඉදිරි දිශානතිය පිළිබඳව කතා කරන සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව ගෙවිය යුතු මෙම සමස්ත ණය ප්‍රමාණය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් කතා කරන ඔබ දැකලා ඇත. ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව 2023 සැප්තැම්බර් මාසයේ වන විට ශ්‍රී ලංකාව රුපියල් ට්‍රිලියන 28.02ක අති දැවැන්ත ණය බරක් උසුලාගෙන සිටිනවා. මෙම ණය ප්‍රමාණය අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස ගත හොත් SC 101ක්. අපි මුලින් සඳහන් කරපු ශ්‍රී ලංකාව ගෙවිය යුතු රුපියල් ට්‍රිලියන 28.02 ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිශතය 59%. ඒ රුපියල් වලින් ගත හොත් රුපියල් ට්‍රිලියන 16.62ක්. ඉතිරි 41% අයත් වන්නේ ශ්‍රී ලංකාව ගෙවිය යුතු විදේශ ණය ගොන්නට. එය රුපියල් වලින් ගත හොත් රුපියල් ට්‍රිලියන 11.4ක්. ශ්‍රී ලංකාව ගෙවිය යුතු මේ ණය වලින් බහුතරයක් බහුපාර්ශවීය සහ ද්විපාර්ශවීය ආයතන වෙතින් ලබාගත් විදේශීය ණය. 2023 සැප්තැම්බර් මාසයේ අවසන් වන විට ශ්‍රී ලංකාව විසින් ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව වැනි බහුපාර්ශවීය ආයතන වෙත ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 3.52ක්. ඒකම ශ්‍රී ලංකාව ද්විපාර්ශවීය වශයෙන් ඉන්දියාව, පැරිස් සමාජය සහ චීනය වැනි රටවලට ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 7.89ක්. මීට අමතරව ශ්‍රී ලංකාව පෞද්ගලික ණය හිමියන්ට විශේෂයෙන්ම ස්වෛරී බැඳුම් කර දරන්නන්ට ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 3.5ක්. දැන් ඔබට වැටහෙනවා ඇති ශ්‍රී ලංකාව ගෙවිය යුතු මේ අතිශය විශාල ණය ප්‍රමාණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මොනතරම් සංකීර්ණ ගැටලුවකට මුහුණ දෙමින් සිටිනවද කියලා. දැන් අපි අද අපේ මාතෘකාවේ දෙවැනි කොටසට යමු. මෙහිදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳව. ශ්‍රී ලංකාවේ ණය තිරසාර මට්ටමකට ගෙන ඒමටත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා 2023 ජූනි මාසයේ 28 වෙනිදා දේශීය ණය ප්‍රශස්තකරණය සඳහා වන මාර්ගෝපදේශ කැබිනට් පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කරනවා. එම කැබිනට් පත්‍රිකාව මූලික වශයෙන් අරමුණු කිහිපයකින් යුක්ත වුණා. එහි පළමුණු අරමුණ උනේ රජයේ ගෙවිය යුතු මෙම විශාල රාජ්‍ය ණය තොගය අඩු කර ගැනීම. දෙවනුව වාර්ෂික මූල්‍ය අවශ්‍යතා අඩු කර ගැනීමත් අවසන් වශයෙන් විදේශීය ණය ගෙවීම් හැකියතාක් අවම කර ගැනීමත් අරමුණු කෙරුණා. මහ බැංකු අධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම සැලසුමින් ප්‍රාථමික ගිණුමේ අතිරික්තය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 2.3ක් මට්ටමේ පවත්වාගෙන යාමට බලාපොරොත්තු වෙනවා. අපි දැන් අවධානය යොමු කරමු මේ සඳහා මහ බැංකුවෙන් යෝජනා කර තිබූ උපාය මාර්ගික පියවර මොනවද කියලා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබූ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර පරිවර්තනය කිරීමත් ඒ සමගම ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක විශ්‍රාම ප්‍රතිලාභ අරමුදල් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමත් අවසන් වශයෙන් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර දරන්නන්හට සහ විදේශ මුදල් බැංකු ඒකක සඳහා විකල්ප ගෙවීම් ඉදිරිපත් කිරීමත් මෙම උපාය මාර්ගික පියවර සඳහා ඇතුළත් වුණා. මෙම දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක වීමත් සමගම ශ්‍රී ලංකා මහ බැංකුවට අවශ්‍ය කරන ප්‍රතිප්‍රාග්ධනීකරණ අවශ්‍යතාවයන් සඳහා සැලකිය යුතු බලපෑමක් ඇත කරනු ඇතැයි කියලා අපේක්ෂා කරනවා. කෙසේ වෙතත් මෙම දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාමාර්ගයේ හේතුවෙන් ඇතැම් අංශ වෙත තරමක් ගැටලුකාරී තත්ත්වයක් නැති වී තිබෙනවා. විශේෂයෙන්ම සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල වැනි විශ්‍රාම ප්‍රතිලාභ අරමුදල් මෙතුලින් යම් තාක් බලපෑමකට ලක් වී ඉඳ තිබෙනවා. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිකර්ම පිළිබඳව විමසා බැලීමට නිල ණය හිමි කමිටුවක් 2023 මැයි මාස 9 වෙනිදා පිහිටවනු ලැබුවා. ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය සම සභාපතිත්වයේ දරන මෙම කමිටුවට රටවල් 17ක් ඇතුළත් වෙනවා. ඒ අනුව පසුගිය නොවැම්බර් මාසයේදී යෝජිත ප්‍රතිකර්ම මුල්‍ය කොන්දේසි සම්බන්ධයෙන් නිල ණය කමිටුව ශ්‍රී ලංකාව සමග ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවයකට පැමිණියා. මෙම ගිවිසුම මගින් ප්‍රතිපත්තිමය වශයෙන් දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5.9ක හිඟ රාජ්‍ය ණය ආවරණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා දිගු කාලීන කල්පිරීමේ දිගුවක් සහ පොලියනු පාත අඩු කිරීම කියන ක්‍රමවේද දෙකම භාවිත කිරීමට බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් විස්තීර්ණ අරමුදල් පහසුකම් විධිවිධානය එහෙම නැත්නම් extended fund facility පිළිබඳව සිය දෙවන සමාලෝචනයේදී විශේෂයෙන්ම සඳහන් කර සිටියා. මෙහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දක්වා සිටියේ ශ්‍රී ලංකාවේ ණය තිරසාරත්වය කරා යන මාවතේ ණය ප්‍රතිකාර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව නිල ණයකරුවන්ගේ කමිටුව සහ චීනයේ අපනයන ආනයන බැංකුව සමග ප්‍රතිපත්තිමය වශයෙන් ඇති ගිවිසුම IMF වැඩසටහනේ වැදගත් සංදිස්ථානවලට අනුකූල වන බවයි. මෙය ශ්‍රී ලංකාව පැත්තෙන් බලන විට විශාල ජයග්‍රහණයක්.
දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ සමස්ත ණය ගෙවීම් සහ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබෙන දායකත්වය පිළිබඳව. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සිව් අවුරුදු විස්තීර්ණ අරමුදල් පහසුකමෙහි දෙවන සමාලෝචනයේ අනතුරුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 337ක මුදලක් ලැබීමට නියමිතයි. එම ඩොලර් මිලියන 337 ලැබීමත් සමගම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඩොලර් බිලියන 3 ඩොලර් බිලියන 1ක් සම්පූර්ණ වෙනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ සාර්වාර්ථික තත්ත්වයේහි ඉතා හොඳ ප්‍රගතියක් පෙන්නුම් කරනවා. කෙසේ වෙතත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව තව දුරටත් ආර්ථික ප්‍රතිසංස්කරණ දිගටම ක්‍රියාත්මක කළ යුතු බවත් පරිපාලනමය ගැටලු සම්බන්ධයෙන් හැකි ඉක්මනින් පිළිතුරු සැවීම ශ්‍රී ලංකාවේ දිගු කාලීන ආර්ථික ප්‍රගමණයට විශාල සහනයක් වන බවත්. දැනට ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 4.2ක ද්විපාර්ශ්වීය ණය චීනයට ගෙවිය යුතු වෙනවා. ඊට අමතරව ඩොලර් බිලියන 2.9ක වාණිජ ණය ගෙවීමක්ද චීනය වෙනුවෙන් සිදු කළ යුතුයි. චීනය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ද්විපාර්ශ්වීය ණය ලබා දෙන්නා. ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කෙරේ චීනය මොන වගේ ප්‍රතිචාරයක් දක්වනවද කියන දේ ශ්‍රී ලංකාවට ණය ලබා දී ඇති සියලුම පාර්ශ්වකරුවන් ඉතා විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා. චීනය මේ සම්බන්ධයෙන් ඉතා ධනාත්මක ප්‍රතිචාරයක් දක්වමින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනය කැමැත්ත පළ කරන බව පසුගියදා ප්‍රකාශ කර සිටියා. ඒකම වුන් පවසා සිටියා චීනය තවදුරටත් ශ්‍රී ලංකාවේ ඍතු ආයතන අවස්ථාවන් වැඩි කර ගැනීමට සූදානම් වෙමින් සිටින බව. පසුගියදා චීනයේ බීජින් හිදී පැවති ඉහළ පෙළේ ද්විපාර්ශ්වීය සාකච්ඡාවකදී චීනයේ අගමැතිතුමා ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා චීනයේ සහයෝගීතාව පිළිබඳව නැවත වරක් චීන රජයේ සහයෝගීතාව සහතික කර සිටියා. මෙය ශ්‍රී ලංකාවේ ඉතා බලාපොරොත්තු සහගතව සහ අපේක්ෂාවෙන් සිටි ඉතා සහනදායි තත්ත්වයක්. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ගැටලුකාරී තත්වයක පසුවන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සහායට එන්නේ අපේ අසල්වැසි ඉන්දියාව. ඉන්දියාව මේ දක්වා ශ්‍රී ලංකාව වෙත ඩොලර් බිලියන 4කට අධික මුල්‍ය සහන ලබා දී තිබෙනවා. මෙම ඩොලර් බිලියන 4ක ණය සහනය සඳහා ඉන්දියාව විසින් ලබා දුන් නම්‍යශීලී ණය, මුදල් හුවමාරු ගිවිසුම් සහ ආනයනය සඳහා ගෙවිය යුතු ගෙවීම් කල් දැමීම යන ආදී ඇතුළත් වුණා. මේ අතර ඉන්දියා ආයෝජන ඉහළ නැංවීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දියානු රුපියල් ආයෝජන ක්‍රියාත්මක කිරීමට ඉන්දියා රජය කටයුතු කරමින් සිටිනවා. මෙම රුපියල් ආයෝජන මගින් ඉන්දියානු සමාගම් වලට ශ්‍රී ලංකාව වෙළඳපළට පිවිසීමේ මාර්ගය පහසු වෙනවා. එපමණක් නොවේ ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද ඩොලර් මත යැපීමද අඩු කෙරෙනවා. මෙහි මූලික පියවරක් වශයෙන් ශ්‍රී ලාංකිකයින්ට සහ ඉන්දියානුවන්ට එකිනෙකා සමග ජාත්‍යන්තර ගනුදෙනු සඳහා ඇමරිකානු ඩොලරේ භාවිත කිරීම වෙනුවට ඉන්දියානු රුපියල් භාවිත කිරීමට හැකි. මේ සඳහා පහසුකම් සැපයීමට දැන්ටමත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දියානු රුපියල නම් කරන ලද විශේෂ මුදල් ඒකකයක් බවට පත් කරලා තිබෙනවා. දැන් අපි කතා කරමු ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී බැඳුම් කර හිමියන්ගේ භූමිකාව මොන වගේද කියලා. දේශීය හා විදේශීය බැඳුම් කර හිමියන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ ප්‍රධානතම පාර්ශ්වකරුවන් වෙනවා. ශ්‍රී ලංකා රජය දැනටමත් චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය වැනි ද්විපාර්ශ්වීය ණය හිමියන් සමගින්ම අනිකුත් ණය හිමියන් සමගිනුත් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා විවිධ දිවිසුම්වලට එළඹ තිබෙනවා. විශේෂයෙන්ම බැඳුම් කර හිමියන්ගේ මෙහෙයුම් කමිටුව සමග මෑත කාලීන සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට බාණ්ඩා පසුගිය සතියේ එක්සත් ජනපද ඩොලර් නාමිත ජාත්‍යන්තර ස්වෛරි බැඳුම් කර හුවමාරු දීමනාවක් ආරම්භ කරන බව නිවේදනය කළා. මේ සමස්ත ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ සුවිශේෂී සංදිස්ථානය. මෙම හුවමාරු දීමනාව නිසා ශ්‍රී ලංකාව දරන සමස්ත ඩොලර් බිලියන 22ක විදේශ ණය මුදලින් ඩොලර් බිලියන 12.1ක් ජාත්‍යන්තර ස්වෛරි බැඳුම් කර ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කෙරෙනවා. පසුගියදා බාණ්ඩාගාරයේ විසින් ජාත්‍යන්තර ස්වෛරි බැඳුම් කරවල විනිමය දීමනා ගනුදෙනු සහ ඊට අදාළ අනෙකුත් ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම සඳහා නියෝජිත කළමනාකරුවෙකු පත් කිරීමට නිවේදනයක් නිකුත් කිරීමද සිදු වුණා. අද අපි ඔබ වෙත ගෙන ආ මාතෘකාවෙන් ශ්‍රී ලංකාවේ සමස්ත ණය සම්බන්ධයෙන් ඉතා සවිස්තරාත්මක තොරතුරු ඔබ වෙත ගෙනාවා. දේශීය ණය ප්‍රශස්තකරණය, ණය ප්‍රතිකර්ම සම්බන්ධයෙන් නිල ණය හිමි කමිටුවේ කාර්යභාරය, ණය ගෙවීම සහ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලැබෙන දායකත්වය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී බැඳුම් කර හිමියන්ගේ භූමිකාව පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කළා.
අපට පෙනෙන පරිදි ශ්‍රී ලංකා රජය රටේ ණය තිරසාර මට්ටමකට ගෙනීම සඳහා ඉත ප්‍රගතිශීලී පියවර රාශියක් දැන්ටමත් ක්‍රියාත්මක කර තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වගකීමෙන් යුතුව ණය කළමනාකරණය කිරීම ජාත්‍යන්තර හවුල්කාරීත්වයන් තුලින් ණය කළමනාකරණය පෝෂණය කිරීම සහ වඩාත් ඵලදායී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන අභියෝගවලට තව දුරටත් මුහුණ දෙමින් සිටිනවා. ඉදිරියේ ඉත අපහසු වා ශ්‍රී ලංකාව අනාගතයේ ආර්ථිකමය වශයෙන් වඩා ඔරොත්තු දීමේ හැකියාවෙන් යුතු රාජ්‍යයක් බවට පත් කිරීමට ශ්‍රී ලංකාවේ අනාගත සමෘද්ධිය සාධක කිරීමට ඒ ඉතා අත්‍යවශ්‍ය සාධකයක් වනවා. ශ්‍රී ලංකා ආර්ථිකයේ නවතම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න SC Securities YouTube නාලිකාව සමග ස්තුතියි.